හිරු එළියෙන් පිබිදුණු රොබ රෝසියා මල මම දරුවන්ට අලුතෙන්ම තිරින කරන මනි මොටිවේෂනල් නවලකේ නම තමයි මොකද මේ මනි මොටිවේෂනල් නවලක මේක සම්පූර්ණයෙන්ම අපේ උඩු හිත සහ යටි හිත ඒකාත්මික කරමින් අපේ මුදල් ආකර්ෂණ බලේ भावे तीव्र करायत मम निर्माण करपु निर्माण मम एक उदागते नवकथावकार नवकथावाक्याम प्रबल अभी अभी उदुसित सह यटिसित एकात्मिक करायत उदाउ करग हरि अपूर्व तोटना खेने मनोहरी नवलिका बलन कुट या एक आसावें कियवनवाना याट बहुम पहसुए ए नवल्लिक तुल जीवत्वेन्नट हेकियाव लगेनवा किं गुडाक वेलावट गुडाक नवल्वल तेन्ने एको आदरे तेन्वा विरहव तेन्वा शुंगारे तेन्वा ईट अवतरव समायत भयानक भावे तेन्वा मे विधि गुडाक वेलावट मम दक्वेन्ने गुडाक नवल्वल तेन्ने ऋण सिधुवे हेबै दर्वाण अद्देकलाती एवगे नवल्स कियवनकुट तमंगे भाव तमंट नुदनीम एवगे ऋणात्मक देवल आकर्षणे करान्नट हेडगेहेन्नट पिलबेनवा अभीतु अपि मनोहरी नवल्लिका कियवनकुट ए नवल्लिके सिधुवेच्च सिधुवी तमंगे जीविते हितागन्न बेरी विधियट सिधुवेनवा किला दर्वो अद्देकीमेन दैनकिन हेकि तो एक मम आदर वेदी धर्वंट मतलवा तमंट हरि पिरीसी लसन आदरया कोनेना हरिम पिरीसी लसन आदरया लबेन नवल्स कियवन पटंकन तो अभी कियवन अपे हित भूम तदी एद बेदु देवल वलट हकी आवतेन अपे भावयान विनस्करा मेन मेक पदनाम करवाई मे मनी मोटिवेशन नवल मम धर्वाइट लबादेन इतकोट मेक धर्व कीवकने अनकोट इतर किरीकट तमाम उद्दीपने वीवे सीक्रताव्य कड़ेवा मंगे पिलव इतम प्रबल सलिखित मतला देव ये वगेम मन धर्वाइट हेमतीसम मताकर तमाइ अभी हदवती आदरणीय तोल अभी अपे अतुलांते निरंतरेण आदरणीय करुणावंत तमन तव केनिक्वेनुवेन तमंति हित अतुले अवंकमव लिंगतुकम उपदीन हितकपि हदागन्न तोल मेत मेक एक दिगट बलगैन्वीम लबा देन्नट मे विधियट तमंति अतुलांते सकस करगन्नट බලකැන්වීම ලබා දෙන්නට මේ නවලකේ දරුවන්ට උදව් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය බොහොම පහසුවෙන් ඵලදායි විදිහට කලමනාකරණය කරගන්නට ඒකට අවශ්‍ය කරන උද්දීපනය ලබා ගන්නත් දරුවන්ට මේ නවලක පුදුම විදිහට උදව් වෙනවා. විවිධ දේවල් වලට හිර වෙලා කොටු වෙලා තියෙන ජීවිත හිතා ගන්න බැරි විදිහට නිදහස් කරගන්න. දරුවන්ට මේ නවලක उदाऊ मेक कियवन तेरी सामान्य नवल लेखा अभी नवल लेखा क्यों धरवे नवकथावाक्यलानी धर्व दवा सौभाग्य अंदर तू वे मुझे संबंध धर्मना सौभाग्य अंदर तू वे मुलाट कोई विधिय बलयाक्त लीट वा प्रबल बलया मे नवल तुम्हारा लभ्यीत ए वगेम मगे मम धर्म वेद सटहन कियवन उगलांट विनास्म विधि हितट धरण हेगे मतलब मम धर्वांट इतरा शक्ति पराशेक संख्यात भाविता करमाइ मगपिंगीव लबादे इतकुट मे संख्यात पराशय उगलांगे जीविते हेमदाम अनुनाद करांडक मे नवल उगलांट उदाऊ धर्वांट मे विधिया देश दया करण कुट
හරීම ආදරේ හරීම ලිංගතුභාවේ දරුව මේක අහගෙන ඉන්නවා නම් මේ දේශනේට සවන් දෙන ගමන් දරුව හදවතින්ම භක්තිමත් වෙනවා නම් දරුවන් මොනවා හරි ප්‍රාර්ථනයක් ඉටු කර ගන්නට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා නම් හිතා ගන්න බැරි විදිහට මේ සියලු දේ තමන්ගේ ජීවිතවල ඉටු වෙන්නට කටයුතු සැරසෙයි ඒ වගේම මේ නවල් එක කියවන කොට තමන්ගේ භාවය ඒකාකාරීව බලගන්නවා ගන්නට දරුවන්ට උදව්වක් ලැබෙනවා එින් සෞභාග්‍යයේ ආශිර්වාද කොළඳුම් වට්ටෝරුවෙන් මම දරුවන්ගේ භෞතික ශක්ති පරිසරය බලගන්නවා වගේම බලගැන්වීම සිදු කරනවා වගේම මේ ආධ්‍යාත්මිකව ඔබව උද්දීපනය කරන මේ මනි මොටිවේෂනල් නවල් දෙකෙන් ඔයාලගේ ඇතුළාන්තයේ ඒකාකාරීව උදුසිත සහ යටිසිත ඒකාත්මික කරමින් බලගැන්වීමක් සහ උද්දීපනයක් ලබා දෙන්නට තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතන විදිහට මේ වගේ මනි මොටිවේෂනල් නවල්ස් එකටම මේ මුළු ලෝකෙම හරි හිඟයි. අතලොස්සක් තමයි තියෙන්නේ. ඒක භාවයත් එක්කලා නිවැරදිව අනුමාන සංඛ්‍යාතන් හරියට ඒ ශක්ති පරාසවල තියාගන්නට සකස් වුණු නවල් එකක් ඇත්තටම නෑ. ඉතින් මේක නිසා මේ නවල් දෙක විශේෂ නවල් එකක්. ඒක බව සූදානම් කරලා තියෙන්නේ අවශ්‍ය දරුවන්ට ලබා දෙන්නට. ඉතින් අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන් ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා page එකේ link එක. page එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. ඒක එවුවහම මගේ සහායකා දරුවන් දරුවන්ට මේ නවල් එක ලබා දෙන්නට කටයුතු කරා. එතකොට මේ නවල් එක කියවන්නට ඕනේ තමන් බොහෝම සැනසෙන්නේ. කිසිම හිතට පීඩාවක් කරගන්නේ නැතුව මේ නවල් එක කියවන්න. ඒ වගේම මේ නවල් එක කියවද්දී ඔයගලන්ට තව පුංචි ටෙක්නික්ස් ටිකක් මම පාවිච්චි කරනවා. ඒක මම මෙතෙන්දි සඳහන් කරන්නේ නැහැ. මේ නවල් එක කියවන්න දරුවෝ පටන් ගත්තහම ඒක දරුවන්ට තේරෙයි මම මොනවද භාවිත කරන්න තියෙන ටෙක්නික්ස් කියලා. ඒ ටෙක්නික්ස් වලට අදාළව දරුවන්ට තමන්ව හැමතිස්සෙම උද්දීපනය සිදු කිරීම සඳහා ඒවා යොදා ගැනීමට දරුවන්ටම හැකියාව ලැබෙනවා. එතකොට මේ ටික තමයි මට කියන්නට තියෙන්නේ අවශ්‍ය දරුවන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් බොහොම පහසුවෙන් මේ නවල් එක කියවන්න පුළුවන්. මේ මනි මොටිවේෂනල් නවල් එක ඇත්තටම මේක දරුවන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි සාමාන්‍ය නවල් එකක් කියලා හිතන්න එපා. මොකද මම කවදාකවත් ඒ විදිය නවකතා ලියන්නට උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. මං ඉස්සරනම් ඒ විදිය දේවල් ලිව්වා. ඉතින් මම මෙතෙන්දි උත්සාහ කරේ මගේ ඒ හැකියාව දැන් මම දරුවන්ගේ ආධ්‍යාත්මිකව දරුවන් බලගැන්වීමටයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඒ හැකියාව මේකට යොදාගෙන මේ නිවැරදිව දරුවන්ගේ හිත ඒකාත්මික කරන්නට අවශ්‍ය කරන විදිහේ නිර්මාණයක් සිදු කරන්නට තමයි මම මේ හැකියාව භාවිත කරේ. ඒක නිසා සමහර දරුවෝ හිතනවා මේක මේ සාමාන්‍ය නවල් එකක් කියලා. ඒක නිසායි මම මේ විදිහට කරන්න ඕන කියලා හිතුවේ. ඒත් ඒක දරුවෙක් කියලා ඉවර තිබුණා. මම තවස් කවදාවත් කියවන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මේ නවල් එක කියවන්න ඕනේ කියලා. ඒකට මට හිතෙනවා ඒ දරුවගේ හිතේ තියෙන නවල් එකක් කියවහම අර සාමාන්‍ය වෙළඳපොලේ තියෙන නවල් එකක් පිළිබඳව කියලා. නමුත් හිතෙන්දී එහෙම නෙමෙයි. මම යමක් කරද්දී ඒක සිදු කරන්නේ දරුවන්ගේ යහපත උදෙසාමයි. මම වචනයක් පාවිච්චි කරා. දරුවන්ට මොනවා හරි මාර්ගෝපදේශනයක් ලබා දුන්නත් ඒ සියලු දේ සිදු කරන්නේ දරුවන්ගේ යහපත උදෙසා. දරුවන්ව සියලුම පැතිකඩයන් වලින් බල ගැන්වීම තමයි මගේ අවශ්‍යතාවය. ඒක තමයි මගේ රාජකාරියේ විශේෂ මට ලබා දීලා තියෙන රාජකාරියේ එක. ඒකයි මම නොපිරිහෙලා සිදු කරන්නේ මගේ තියෙන හැකියාවන් භාවිත කරලා. ඉතින් ඒ නිසා නැවත මතක් කරනවා මේක සාමාන්‍ය නවල් දෙකක් නෙමෙයි. මේක ඊට වඩා වෙනස්
ආධ්‍යාත්මිකව දීපනයක් ලබා ගන්නට දරුවන්ගේ මනස පුහුණු කරන නිර්මාණයක්. මම ඒක හඳුන්වනවා මනි මොටිවේෂනල් නවල් එකක් කියලා. මොකද එතෙන්දී තාම ඵලදායී ජීවිතයක්, විශේෂයෙන්ම තරුණ දරුවන්ට ඉතාම ඵලදායී ජීවිතයක් ඉදිරියට බලගැන්වීම සඳහා ඒක පුදුමාකාර විදියට උදව් වේ. එතකොට ඊළඟ දේ තමයි මේක යම්තා දුරට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ සුන්දරත්වයත් එක්කලා බද්ධ වෙච්ච විදියට තමයි මම ලියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එකද දරුවන්ට එක හරි අපූර්ව අත්දැකීමක් වෙයි. මොකද මගේ ජීවිතේ මම අවුරුදු 8ක් 9ක් විතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ පරිසරය තුළයි ගත කරේ. ඉතින් ගොඩාක් ඒ මගේ මන් ලබාගත් අත්දැකීම් මං එතෙන්ට එකතු කරලා තියෙනවා. රොබරෝසියා මලක් කියලා කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සනම දේ. ඒක නිසා තමයි මම මේ නවල් එකට නම තිබ්බේ හිරුවෙලියේ පිබිදුණු රොබරෝසියා මලක් කියලා. ඉතින් මම මේක කියනකොටම 11:11 මම දැක්කා. දැන් මම මිනිත්තු 11යි තත්පර 11 දරුවෙක් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් රොබරෝසියා මලකින් තමයි ඒ මල් ගොඩාක් එකතු වෙලා තමයි මේ පෙරදිනි විශ්වවිද්‍යාලයේ පුදුමාකාර විදිහට ලස්සන කරන්නේ. ඉතින් මට මේ නවල් එකට නමක් තේරෙනකොට මට ඒක තමයි හිතට මුලින්ම ආපුදේ. ඉතින් මං හිතනවා මේ රොබරෝසියා මලක් මේ නවල් එක දරුවන්ගේ ජීවිත තා ගන්න බැරි විදිහට ඵලදායි කරගන්නට උදව් වෙයි කියලා. මොකද මට මුණ ගැහිලා තියෙනවා පුතේ, සමහර දරුවෝ ලක්ෂ 3.4 වැටුප් ලබා ගන්නවා. නමුත් තමන්ගේ ජීවිතයේ කිසිම විදියකින් කලමනාකරණය කරලා නැහැ. මූල්‍ය කලමනාකරණයක් කිසිම විදියකින් සිද්ධ වෙලා නැහැ. ඒ දරුවන් හැමතිස්සෙම මම මොකද්ද කරන්නේ කියලා දිගිදියාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතේ ඵලදායි නොවුණු දරුවන්ට මේ නවලකින් ගොඩාක් දේවල් ගන්නට හැකියාව ලැබේ. ඉතා ගන්න බැරි විදියේ වෙනසක් තමන්ගේ ජීවිතවල සිදු කරගන්නට දරුවන්ට මේ නවල එක උදව් වෙයි. ඒ ටික තමයි මට කියන්නට තියෙන්නේ. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා හිරුවෙලියෙන් පිබිදුණු රොබරෝසියා මලක් මේ නවල එක මොටිවේෂනල් නවල එක, මනි මොටිවේෂනල් නවල එක තමයි ලබා ගන්නට පුළුවන්. එතෙන්දී මුදල් පිළිබඳව ස්වයං විනය ඇති කිරීම, මුදල් පිළිබඳව ඔබලගේ දැක්ම කොහොමද, ඔබලගේ භාවයට එකතු කරන්නට ඕන, ඒ වගේ ගොඩාක් දේවල් පිළිබඳව හිතලා තමයි නිර්මාණය කිරීම සිදු වෙලා තියෙන්නේ. එකක් මතක් කරන්නට ඕනේ. ඒ වගේම සෞභාග්‍යයේ ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව දරුවන් වෙනුවෙන් මම නිර්මාණය කළ තියෙන දරුවන්ගේ භෞතික ශක්ති පරිසරය බලගැන්වීමට තමන්ගේ නිවස, ගෙවත්ත සහ තමන් රැකියාව කරන ස්ථානය, සේවාව කරන ස්ථානය බලගන්නන්නට දරුවෝ ඒකෙන් ප්‍රබලව ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. මේ වෙනකොට සතුට පරිවිද එක දිගට ගලාගෙන එනවා. මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ශාරජ්‍ය සිම්පල් ලයිෆ් 50 පේජ් එකේ ලින්ක් එකට ගිහිල්ලා පහලට පහලට ගිහිල්ලා බලන්න පේජ් එකේ පළවෙන සතුටු පණිවිඩ. මේ ඔක්කොම මා වෙතට මගේ දරුවෝ එවපු සතුටු පණිවිඩ. ඒගොල්ලන්ගේ අනන්‍යතාවය එක්කම ඕන වෙලාවක මට තහවුරු කරන්න පුළුවන්. ඒක නිසා ඒ හැම දේම දරුවන්ට පුතේ ලැබිලා තියෙන්නේ ඒ නිවැරදි ශක්ති විද්‍යාත්මක පදනමට අනුව ඒ දේවල් දරුවන්ට මම ලබා තියෙන නිසා. හැමදාම මම එහෙමයි, මම කිසිම වචනයක් පාවිච්චි කරන්නේ නැහැ ඒක ශක්ති විද්‍යාවට අනුකූල නැත්තම්. දැන් සෞභාග්‍ය ආශිර්වාද පණිවිඩ කට්ටලෙන් මම ලබා ගන්න දෙන්නේ නැහැ දරුවන්ට ණය වෙලා. හරියට බලගැන්වීම් නැති දරුවන්ට ඒක ලබා ගන්න අවසර දෙන්නේ නැහැ. ඇයි මේ හේතුව? ඒගොල්ලන්ගේ අතින් ඒක නැති වෙලා යනවා. මේ මම කටයුතු කරන ශක්ති පරාසයක් තියෙනවා. ඒ ශක්ති පරාසය දැන් මේ සාමාන්‍යයෙන් දරුවෝ හිතන මේ විශ්ව ශක්තිය පිළිබඳව, ඊළඟට වෙන ගුප්ත විද්‍යා ක්‍රම පිළිබඳව දරුවෝ එක එක විදිහේ මාර්ගෝපදේශනයන් දකිනවනේ. ඊට වෙනස් එක එක ශක්තියින් එකල කටයුතු කරන ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු ගැන මම කිසිම විදියකින් අහිතක් හිතන්නේ නැහැ. මට කියන්න පුළුවන් එකම දේ තමයි මම ඔවුන්ට වඩා වෙනස් කියන එක විතරයි. මම භාවිතා කරන්නේ වෙනස් ශක්ති පරාසයක්.
ඒ ශක්ති පරාසයට අනුව හරියටම බල ගැන්වෙන අයට හිතා ගන්න බැරි විදියට දියේ පිපෙන මල් භාවිතා කරන්නට හිත ලැබෙනවා. දැන් මගේ සූර්ය දරුවෝ හැම දිනම දියේ පිපෙන මල් භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ අතින් හිතවල දියේ පිපෙන මල් වලින් ලස්සනට මල් පිපෙනවා. ඒගොල්ලන්ට පළිඟු නිවැරදිව බලගන්නලා තියෙන පළිඟු අල්ලන්න පුළුවන්. ඒවයින් බලය ලබා ගන්න පුළුවන්. ඒවයින් හිරු එළියට අල්ලලා ඒ ශක්තිය ලබා ගන්න පුළුවන්. හිරු මැණික් භාවිතා කරන්නට ඒගොල්ලන්ට හිත් පහළ දෙනවා. මම හරියට බල ගැන්වීම ලබා දීලා දරුවන්ට එවන එකට අවශෝෂණ වර්ණාවලිය සහ විමෝචක වර්ණාවලිය පිළිබඳව ඒ සැලකිලිමත් භාවය එක්කල තමයි පුතේ ඒ හිරු මැණික් දරුවන්ට ලබා දෙන්නේ. මොකද සීලූම අපි සාමාන්‍ය හිරු මැණික් කියවම සීලූම හිරු මැණික් අපේ මේ ශක්ති පරාසයට ගැලපෙන්නේ නැහැ. ඒක මම අල්ලලා ඒ නිවැරදි ශක්තිය තියෙන දැනික් තමයි දරුවන්ට එවීම සිදු කරන්නේ. ඒත් ඒවා දරුවන්ට තව 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 ආකර්ෂණය වෙනවා. එක හිතා ගන්න බැරි විදිය දෙයක්. ඔබලන් ඒ භාවයට හරියටම එනකොට දැන් එහෙම දරුවෝ ඉන්නවා. ඔලු කෝටිපති වරම් ලබා ගත්ත දරුවෝ. ඒගොල්ලන්ගේ සතියක ආදායම ලක්ෂ 10 පණිවා. එච්චරට ඒගොල්ලන්ට උපයන්න පුළුවන්. ඒ භාවයට ආපු දරුවන්ට මේක දැනෙනවා. ඒ භාවයට එනකොට ඒක තරම් ශක්ති පරාසය. ඔලු හදන හැම දේම පලදාව ලැබෙනවා. ඔබලන්ට හිතා ගන්න බැරි විදියට ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතේ හරි සරලයි වගේම බොහොම පලදායි. හැම පැත්තෙම ඒගොල්ලන්ට මුදල් ගන්නට වෙනවා. ඉතින් මේක තමයි සෞභාග්‍ය රන්තුරට විවර වෙනවා කියන්නේ. ඒකට මේක එක්තරා ශක්ති පරාසයක් ඇතුලේ අනුනාදය ලබා ගැනීමක් තුලයි සිදුවෙන්නේ. පීඩාකාරී බවක් නෑ පුතේ වගේ ජීවිතවල කිසිම විදියට. හරිම සැලසීමයි. බොහොම සූතාවයකින් ගැමුතුම හරිම පිවිතුරු ආදරේ ලබා දෙන්න පුළුවන් විදියට. ඉතින් අන්නේ ශක්තිය ලබා ගන්නට තමයි දරුවන්ට මම මඟ පෙන්වීම සිදු කරන්නේ. අපිට තරගයක් නෑ. අපි කිසිම විදියකින් කාටවත් වෛර කරන්නේ නෑ. අපි කාටවත් කිසිම හදවතින් එක සිටුවෙන්දකින්වත් හිංසාවක් පීඩාවක් ප්‍රාර්ථනා කරන්නේ. බොහොම නිදහසේ බොහොම සරලව තියෙන තමන් ගාව තියෙන දේවල් වලින් හරිම තෘප්තිමත් භාවය ලබාගෙන ඒ වගේම කොයි තරම් තමන්ට කොච්චර මේ භෞතිකව මුදල් තිබුණත් ඒ කිසිම දෙයකට ඇලීමක් ගැලීමක් අපිට අවශ්‍ය දේවල් අපි හරිම සරලව ඉටු කරගැනීමෙන් යන ජීවිතයක් තුළයි අපි කටයුතු කරන්නේ. හැබැයි අවශ්‍ය ඕනම දෙයක් අවශ්‍ය ඕනම වෙලාවකදී ලබා ගන්නට සෞභාග්‍ය රන්තුරට විවර කරගත දරුවන්ට හැකියාව තියෙනවා. ඒක තමයිට පුදුමාකාර සුවතාවය. අන්න ඒක ප්‍රබලව තමන්ගේ ජීවිතයට තීව්‍ර කරගන්නට මේ නවකතාවන් දරුවන්ට උදව් වෙනවා. ඒක තමයි මට මතක් කරන්නට ඕන දේ. ඉතින් අවශ්‍ය දරුවන්ට මේ සියලුම සේවාවන් ලබා ගන්නට පුළුවන් සෞභාග්‍ය රන්තුරට වැඩමුළුවට ඉතාම පහසුවෙන් මේ මුදල් අභියෝගය ගොඩාක් අවම කරලා දරුවන්ට මේක මොකද මම මේ සෞභාග්‍ය රන්තුරට වැඩමුළුවට පුතේ මුදල් අභියෝගයක් ලබා දෙන්න තියෙන්නේ නිවැරදිව භක්තිමත් භාවය තුළ පිහිටන දරුවන්ට පමණයි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙන්නේ. මොකද මාත් එක්කලා කතා කරන්න දරුවන්ට හැකියාව තියෙන්නේ එතකොට. එතකොට මේ කතා කිරීම සඳහා දරුවන් හරියට බල ගැන්වීම ලබා ගන්න ඕනේ. ඉතින් මම කල්පනා කරා දරුවන්ට මුලින් වැඩමුළුව ලබා දීලා ඊට පස්සේ තමයි මම දරුවොත් එක්ක කතා කරන්නේ. වැඩමුළුව මුලින්ම ලබා දීලා ඒකෙන් දරුවන්ගේ භාවයේ තව ටිකක් නිවැරදි මාර්ගයට යවුවට පස්සේ දරුවන්ට එතකොට ඒගොල්ලන්ට අර භක්තිමත් භාවයේ නිවැරදි විදියට සකස් කරගන්නට ඒ අවශ්‍ය කරන සංඛ්‍යාත පරාසයක ඉන්නට හැකියාව ලැබෙන නිසා ඒක ඉස්සෙල්ල වැඩමුළුව අධ්‍යයනය කරන්නට ලබා දීලා ඊට පස්සේ දරුවන්ට මාතික කතා කරන්නට හැකියාව තියෙන විදිහට ඒක දරුවන්ටත් සහනයක් වෙනවා. ඒ විදිහට මේ වැඩමුළුව අධ්‍යයනය කරන්න කටයුතු සලස්සන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට දරුවන්ට බොහොම පහසුවෙන් සෞභාග්‍ය රන්තුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. එතෙන්දි මාතික කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දරුවන්ට හිතෙනවා නම් කතා කරන්නට අවශ්‍යයි කියලා නැවත අපොයින්ට්මන්ට් එකක් ලබාගෙන කතා කරන්නට පුළුවන්. මේ විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මේ හැමදේම මම දරුවන්ට ජීවිතේ ස්ථාවරත්වය ලබාගෙන මූල්‍යමය ස්ථාවරත්වය ලබාගෙන ඵලදායීව
තමන්ගේ ජීවිතේ ඉදිරියට ගත කරන්න තමන්ගේ පුංචි දරුවන් ඒ විදිය ජීවිතයකට මෙහෙවන්න තමයි මේ හැම දෙයක්ම ලබා දෙලා තියෙන්නේ සෞභාග්‍ය රන්දරතු වැඩමුළු ආදර වැඩමුළු ඊළඟට තමන්ගේ ව්‍යාපාර ජය ගන්නට ව්‍යවසායක බලාගාරය ඊළඟට අන්තර්ජාලය හරහා මුදල් උපයමින් තමන්ට අන්තර්ජාලය හරහා ව්‍යවසායකත්වය ලබා ගන්නට අවශ්‍ය කරන සියලු දැනුම විශ්වාසවන්ත තමන් කොහොමද ව්‍යවසායකත්වය තුළ නියැලෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට කොහොමද මේ දැනුම භාවිත කරන්නේ සියලු දේ කියලා දෙන්න තියෙනවා එකන ඒ වැඩමුළු ඒ පාටිමානාවට සම්බන්ධ වෙන්නට පුළුවන් ඊළඟට තමන් කොහොමද නිවැරදි වැඩමක් වහන්නේ විද්‍යානුකූලව කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ හරියටම බොහොම සරලව සියලුම ටෙක්නික්ස් කියලා දීලා තියෙනවා මේ පාඨමාලාවේදී ඉතින් මේ සියලු දේ දරුවන්ට ජීවිතයට එකතු කරගන්නට පුළුවන් මේ සියලුම සේවා ගන්නට සම්බන්ධ වෙන්නට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ගිහිල්ලා ඉන්බොක්ස් පණිවිඩයක් කියවන්න තමන්ට අවශ්‍ය සේවාවන් පිළිබඳව එතකොට මේ සහායිකා දරුවන් ඒවට දරුවන්ට උදව් කරනවා මේ ටික තමයි මට කියන්නට තියෙන්නේ නිවැරදිව බල කැඩෙවි තමන්ව නිවැරදි සංඛ්‍යාත පරාසය තුළ සුසරතා ලබාගෙන දරුවෝ ඉදිරියට යන්නට ඕන එතකොට ජීවිතේ කිසිම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ මේ තමන්ගේ වටේට තියෙන සියලුම මේ හැදිලා තියෙන තමන්ගේ වටේ තියෙන පරිසරයේ තමන්ගේ ඇතුළාන්තය ක්‍රියාත්මක වෙන විදිය අනුව නිර්මාණය වුණු මායාවක් එතකොට තමන්ගේ අවත පරිසරයේ සැනසීම තමන්ට සකස් කරගන්න හැකියාව තියෙන්නේ තමන් විසින්මයි ඒක හරියට කරගන්න විදිය තමයි මේ හැම දෙයකින්ම මම දරුවන්ට ලබා දෙන්නේ දරුවෝ දැනුමේ බලගැන්වෙන්නට ඕන නිවැරදි භාවය තුළ සුසරතා ලබා ගන්නට ඕන ඒ වගේම තමන්ගේ භෞතික ශක්ති පරිසරයේ තමන් පිරිසිදුව තියාගන්නට ඕන මේ හැම දෙයකින්ම තමන් ශක්තිමත් නම් බොහෝම නිරාවුල්ව සැනසීමෙන් ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් ඉතින් හැම දරුවෙක්ටම සෞභාග්‍ය රන්දරතු මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියගේ ආශිර්වාදේ සුභාධාරී උත්තරීතර ශක්තිය ආවිභාවේ විවර කරගන්නට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාට.